අද 2021 ජනවාරි 9 සෙනසුරාදා සිරස්තල කොවිඩ් මර්ධනය සඳහා කඩිනමින් විදෙස් එන්නතක් ගෙනවන බව ජනපති කියයි සියලුම අයට මේ එන්නත ලබා දෙන්නට ක්‍රියාදාමය අපි දැනටමත් යොදලා තියෙනවා දයාසිරිගේ පෞද්ගලික ලේකම්ටත් කොවිඩ් පළමු පෙළ ආශ්‍රිතයන් 100ක් නිරෝධායනයට ළමා නිවාසී දූෂණ ගැන උකුස්සාගේ අනාවරණයෙන් පැය 24කටත් පෙර බලධාරීන්ගේ අවධානය වගකිව යුත්තෝ නිරුත්තර වේ. දන්නව මේ පොඩි සෙල්ලමක් කියලා. එච්චර. අද තවත් ජාවාරමක හෙළිදරව්වක්. එයාලා පිළිච්චකම් ගන්න කැමති. එහෙම තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් එළබෙන දුනුස් වරදා තෙක් රිමාන්ඩ්. පාස්කු ප්‍රහාරයට සහාය දීමේ චෝදනා මත මෙරට තිදෙනෙකුට ඇමරිකානු අධිකරණයකින් නඩු සැකකරුවන්ට IS සම්බන්ධතා ඇතැයි හෙළිවේ. යුද ස්මාරකයක් ඉවත් කිරීම නිසා යාපනය සරසවිය උණුසුම් පිරිසක් මාරාන්තික උපවාසයක. සිරස්තල Prime Time with Vasanthi Nanayakara and Dilipa Hennayaka live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීය මුපත් විකාශය අද දෙරණ 6:55 සමගින් කොවිඩ් මර්ධනය සඳහා විදේශීයක නිෂ්පාදිත එන්නතක් මෙරටට කඩිනමින් ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගම සමග පිළිසඳර වැඩසටහනට අද එක් වෙමින් වැඩිදුරටත් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ පෙර පැවති ආණ්ඩුව මෙන් දේශපාලන පළගැනීම් සිදු කරමින් සිටීම නොව ජනතාව අපේක්ෂා වෙනුවෙන් කාලය වැය කිරීම තමන්ගේ ඌමනාව බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳර පස්වන අධ්‍යයන අද ක්‍රියාත්මක කරන්නේ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ ලාහුකල ප්‍රාථමික විදුහලේදී පැවති දැඩි වර්ෂපතනයේ මැද සාර්ථකව වැඩසටහන පැවැතුනේ සෞඛ්‍ය උපදෙස්ද අනුගමනය කරමින් ඊට ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන්ද එක්ුණා ජනපතිවරයා පළමුව පැමිණි සිරි ජනතාව ඇමතුවා රජයේ හැටියට මේ සංවර්ධනය ස්ථිරසාර සංවර්ධනයක් බවට පෙරලන්නට තමයි මේ ගමින් ගමට ගිහිල්ලා නිලධාරීනුත් ගෙනහිල්ලා පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දෙන්න ක්‍රියා කරන්නේ මේ කොවිඩ් වසංගතය නිසා අපි දන්නවා අද මේ අපි හැමෝම මේ මාස්ක් එකක් දාගෙන මේ වගේ රැස්වීම් පවා පවත්වන්නට විශාල අභියෝගයක් වෙලා තිබෙනවා අපි මුලින් ආපු වෛරසය පාලනය කරගත්තා දක්ෂ ලෙස නමුත් දෙවන වර ආපු වෛරසය ඉතා ඉක්මනින් බෝ වෙන නිසා මේක ජනතාවක් හැටියට තේරුම් අරගෙන ප්‍රවේශම් වෙන්නට ඕන එන්නත් මේ වෙනකොටත් මම ඉන්දියාවේ අගමැතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා චීනේ ජනාධිපතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා මනින්ම ඒගොල්ලෝ පහ සූදානම් වෙච්ච විගසම අපිට මේ එන්නට ලබා දෙන්නට කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයනොත් ඉන්දියාවෙනොත් චීනෙනොත් අම් කොටසක් අපිට නොමිලේ ලබා දෙයි ඉතුරු කොටස අපි මිලදී ගන්නවා විශාල ජයග්‍රහණයක් අපිට ලබා දුන්නේ අර තිබිනු ක්‍රමවේදය වෙනස් කළා ජනතාවගේ අවශ්‍යතාවයන් බලාගෙන ක්‍රියා කරන රජයක් රටක් ඇති කරන දේශපාලන ක්‍රමේ පවා විනාශ කරන්න ඉන්න තමයි මම ඔය බලයට පත් වුණාට පස්සේ ගිය පාරවගේ දේශපාලන පරිගැණීම් ඒක නීතියෙන් වැරදි වැඩ කරා නම් ඒක නීතියෙන් ඒගොල්ලෝ කරගෙන යයි නමුත් අනවශ්‍ය ලෙස බලපෑම් කළා දේශපාලනය මුල් කරගෙන වැඩ කරන්න මං සූදානම් නැහැ හැබැයි ඒක එහෙම කරනකොටත් අවාසනාවකට වගේ දැන් විරුද්ධ පක්ෂයත් හඳුරන්නේ ඒක තේරුම් අරගෙන නැහැ ඒත් ඒ අර පාදඩ දේශපාලනේ තාමත් කරනවා දැන් පාර්ලිමේන්තුවේ දැක්කනේ පහුගිය දවස්වල අර හරීන්ද්‍ර කවුද හරීන් ෆඩෑන් කියලා මන්ත්‍රීවරේ කතා කරපු විලාසේ ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නන්දසේන කියලා මෝ මම නන්දසේන ගෝඨාභය හොඳ නම් ඒවා. එහෙම හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තියෙනවා. දැන් තාමත් සමහර වෙලාවට හාමුදුරුවෝ මට කියනවා අපිට ඕන ජනාධිපති ගෝඨාභය නෙමෙයි අර ආරක්ෂක ලේකම් ගෝඨාභය තමයි ඕන ටිකක් සැරෙන් ඉන්න ඕන කියලා. ඒකත් කරන්න පුළුවන්. ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්. දැක්කනේ මට අර බෝම්බයක් ගහලා ආරක්ෂක ලේකම් හැටියට පිත්තල හන්දියේ බෝම්බයක් දාලා ප්‍රභාකරන් වැඩ පටන් ගත්තා. හැබැයි ඉතින් මමත් ඒක ඉවර කරේ අන්තිමට අර බල්ලෙක් වගේ හතර ගාතේ දාලා නන්දි කඩල් කලපුවේ උස්සගෙන ආවා. ඒ තත්ත්වයට ගේන්නත් පුළුවන්. ඉතින්
ඕන දෙයකට සූදානම් පුළුවන් චරිතයක් දේශපාලනය කරන්න පුළුවන් විපක්ෂයත් දේශපාලනය කරන්න ඕන හැබැයි මේ ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ ඒ දේශපාලනය උන කරන්න ජනතා ගැටළු විමසීම සහ ඒවට විසඳුම් ලබා දීම ඉන් පසු වැරමුණා ඍණකර ඔප්පු තිබෙනවා ඉතින් මේවා වනජීවි දෙපාර්තමේන්තුවෙන් මේ පහවුණු අවුරුදු දෙක තුන දෙලිදී එක බින් ඇඟල වගා කරන්න දෙන්න බෑ තහනම් එක ගොවියෙකුට පහර දුන්නා අතිකරු ජනාර්ථපති පහර දීපු එකන තද ඉන්නවා මෙතන ඒ වගේම වන රස්තන දෙපාර්තමේන්තුවේ ගොයි බින් සොයා මෙහෙම මයි මායින්දාලා තියෙන්නේ පැත්තකට යන්න ඉපා කියනවා එක ගොවියෙකුට නඩුත් දැම්මා නිලධාරීන්ට අපි පැහැදිලිව ප්‍රතිපත්තියක් වශයෙන් අපි කිව්වා මේ ඉඩම් වගා කරපු අයට නිදහස් කරන්න කියලා ඉතින් ඔය අය කිසිම බයක් බියක් නැතුව ඒවා වගා කරන්න අපි 2014 ගණිත විද්‍යා ගුරු සහායකවරු ලෙස පත්වීම් ලැබුවා දැනට අවුරුදු 6ක් අඛණ්ඩව සේවය කරනවා දුෂ්කර පාසල්වල එතකොට අපි දැනට රුපියල් 10000ක දීමනාවක් විතරයි ලබන්නේ අපි 2017 අධ්‍යාපන වේදී උපාධිය හදාරන්න පටන් ගත්තත් අපි මේ වෙනකොට ලියලා තියෙන්නේ එක විභාගයක් විතරයි එතකොට නැවත අපට ලියුමක් එවනවා ගිය අවුරුද්දේ ඔබලා මේ සේවයෙන් පහ කරන්න සූදානම් වෙනවායි කියලා තරුණ ගුරුතුමා කියන කතාව ඇත්ත මම අධ්‍යාපන වැඩසටහන් කාලේ තමයි ඒගොල්ලෝ බඳවගත්තේ දීමනාව 20000ක් කරන්න අපි තීරණය කරමු සුදුසුකම් වෙනස් කරන්න බෑ එතකොට මුළු ලංකාවටම බලපානවනේ දීමනාව වැඩි කරන්න අපි අවුරුදු 4ක් දීලා තිබුණේ මේගොල්ලන්ට උපාධිය ලබා ගන්න ඒක නොහැකි වුණා අපිට තව අවුරුදු 2ක කාලයක් දීර්ඝ කරලා දෙන්න පුළුවන් අනුරාධපුර ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවන අක්‍රමිකතා පිළිබඳ අද දෙරණ උකුස්සා ඊයේ සිදු කළ අනාවරණයෙන් පැය 24ක් යාමටත් මත්තෙන් ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අද විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්න මහත්වරුන් විසින් මේ පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කමිටු දෙකක් පිහිටුවා. මේ අතර අදත් උකුස්සා තවත් අනාවරණයක් කරන්නට සූදානම්. ඒ උතුරු මැද පළාත් පරිවා සහ ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු නීති රීති අමුවේ උල්ලංඝනය කරමින් දරුවෙකු වෙනත් පාර්ශ්වයකට ලබා දීමට උපදෙස් දෙන ආකාරය පිළිබඳවයි. අනුරාධපුර නගරයේ පිහිටුවා ඇති උතුරු මැද පළාත් පරිවා සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ දැරියන්ට ලබා දෙන ආහාර වේල පිළිබඳව උකුස්සා ඊයේ රට හමුවේ අනාවරණ කළා. කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ උතුරු මැද පළාත් පරිවා සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රූපාලි රාජපක්ෂ මහතා එහි රාත්‍රියේ මත්පැන් සාදයක් නොපැවතුණු බවද අප කළ විමසීමකදී පැවසුවේ උකුස්සා සතුව ඊට අදාළ රූප රාමුද පවතින පසුබිමකයි. උකුස්සා මෙම අනාවරණය සිදු කර පැය 24ක් යෑමට මත්තෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන් නිලධාරීන්ද සමගින් අවන්ති දේවී ළමා නිවාසය වෙත පැමිණියේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි. මෙහිදී උතුරු මැද පළාත් පරිවා සහ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා විසින් අදාළ මත්පැන් සාදය පැවැත්වූ බවට තමන් දැනුවත්ව සිටි බව නිලධාරීන් හමුවේ පිළිගත්තා. රාජ්‍ය වාහනය තිනේ වාහනේ කාගේ දෙපාර්තමේන්තුව කෙනෙක් ඒ විදිහට ඇවිල්ලා කොහමද ওই වගේ තැනක ඉන්නේ රාත්‍රී කාලේ ඉතින් මේ ඉන්නේ හැම දවසෙම මගෙන් දරුවෝ ඉන්න දියත් තමයි පොත්තු ඕන කියේ පොත්තු හදලා තමයි සර් දරුවන් මේ වෙලාවෙදී අපි කන්න දුන්නා ඉතින් මම අමාත්‍යංශ ලේකම්තුමත් මේ වෙලාවට සම්බන්ධ කරගත්තා ඉදන් කොමසාරිස්තුමා මේ වෙලාවේ ආවා අපේ නියඳුනු මහත්තයෙක් තමයි මාධ්‍ය වේදිකාවක් ඇතුළට එක්කන් ආවා කියලා කියනවා ඔව් එතකොට ඒ ඉනකොට ඒගොල්ලෝ බෝතල් අරගෙන ආවා කියලා කියනවා ඒ ඇවිල්ලා ඒගොල්ලෝ අර එහා පැත්තේ කෙළවරට වින්ද මීමත්ත ඉඳලා තියෙනවා නෑ හරි එතකොට දැන් මාධ්‍ය වේදී එක්කෙනෙක් කොහොම ඉනවා නම් වෙනින් ආය කී දෙනෙක් කල්ල මේකේ ඔය විදියට කරන්නේ සර් ඒක නෑ නේද එතකොට ඔබතුමත් හිටියද මම හිටියා සර් ලේකම් සර් හිටියා අපිට අඳාගෙන බලන්න මොන තරම් වැරදිද කියලා එන්න තත්ත්වයක් නෑ හැබැයි මඩක තියාගන්න ඇත්ත කියන්නේ නැත්තම් වෙන්නේ මේක 25 දී ඔප කරන්න පුළුවන් වෙන විදියට තමයි මේ දෙරණ මාධ්‍ය මේක සම්පූර්ණයෙන්ම මේ කටයුතු කරන අදහස් වෙලා එම කවදාත් ඒගොල්ලෝ මේ වගේ දෙයකට කවුරුත් අමාරුවේ දාන්න වැඩියක් වෙන්නේ නැහැ ඒ කොමසාරිස්තුමා ඇත්තටම
පසුව විශේෂ රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා විසින් ළමා ආරක්ෂක අධිකාරියට සහ ජාතික කාන්තා කමිටුවට උපදෙස් ලබා දුන්නේ කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාවක් ලබා දෙන ලෙසයි. එමෙන්ම උතුරු බඳ පළාත් ආණ්ඩුකාරවරයා විසින්ද මේ පිළිබඳව සුවා බැලීමට තවත් කමිටුවක් පත් කළ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි මෙහි නිලධාරීන්ට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙසද සඳහන් කළා. මේ අතර උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා යර්ධය සිටින පරිවාස නිලධාරියෙකුගේ කූට ක්‍රියාවක් පිළිබඳවද උකුස්සාට තොරතුරු වාර්තා වුණා. මේ අදාළ පරිවාස නිලධාරියා නීතිරීති අමුවේ උල්ලංඝනය කරමින් ළමයෙකු වෙනත් පාර්ශ්වයකට ලබා දීමට උපදෙස් ලබා දෙන අයරොයි. මගේ යාළුවෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මං කිව්තුම හිතවත් එයාලට බබාලන. අපිට බැරිද දැන් ළමයි නිවාසෙට ගේනවනේ. එතකොට එතනින් දැන් නිවාසෙට බාර ගන්න නැතුව අපිට බැරිද එතනින් ළමයි මෙවා කරගන්න. මං වාර උදව් කරන්න. ඒක මහර කොදියන්නේ නැහැ. දෙන්න කලින් එන්න පුළුවන් වීසත් ඉක්වනවා වීසතලන් දුන්නා මුස්ලිම් රෝඩුවකට. එයාලා පිටිච්ච ගම් ගන්න කැමති. එහෙම තමයි එයාලා බලව. එතකොට මම මේ වල දෙන්න. ඔව් එතකොට ළමයා එහාට බාර දුන්නා. නෑ නෑ බාර දෙන්න පෙර මම වැඩේ කරන්න. ඔයාගේ ඉල්ලීම මට දැනෙනවා. ආ ඒක අනුව මම ඔයාලට පහදල උදව් කරන්න. මට අපි වෙන සතියක් දෙයක් දෙන්න. කොමසාරිස් සපෝට් එකක් දෙයිද අපිට? අනේවා ඒක මං ගණන් ගන්නවා වාඩ දින ළමයෙක් කන මෙන් ගන්නගෙනලා ශලක සෙට්ලා ඉන්න මට සොයා දීම් පේව ගැටලුවක් නැහැ. ආ මට ඔය සතියෙන් දෙකෙන් වයි කතා කරන්න. ඔව් ඒ අම්මට අපි ගන්නවා කියලාද කියන්න ඕන ඔස්ට්‍රේලියාව කෙනෙක් ගන්නවා නෑ නෑ මුකුත් කියන්න යන්න ඕනේ නැහැ ඔය යන පිළන්නේ. දැන් එතකොට අපි හරියට ඩ්‍රෙස් දෙන්නත් බොරු ඇඩ්‍රස් දෙන්නත් තමයි නෑ නේ බොලම් බොලම් ප්‍රශ්න නැහැ. අනුරාධපුර නගරයේ පිහිටුවා ඇති උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අවන්ති දේවි කාන්තා ළමා නිවාසයේ දැරියන්ට සිදුවන අඩත්තේටම් පිළිබඳව හෙට රාත්‍රියේ 6:55ට වටහඹුවේ අනාවරණය කිරීමට අද දින නවකුස්සා සූදානම්. ජනේලයිනේ නිදියෙන් ඉන්න ඒ කට්ටිය ඒ කට්ටියට අල්ලලක් තියනවා. එක දවසක් ඇතුළටම කිව්වම එහෙම කට්ටිය එනවා කියලා. යාළ කිසිම දෙයක් කරේ නැහැ. අඩුම ගානේ අපිට ජනේල ටිකවත් හදලා දුන්නේ නැහැ. ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිව් දෙනා එළඹෙන 12වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ ETI Finance Limited ආයතනය තුල සිදු වූ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ඔවුන් සිව් දෙනා ඊයේ අතරංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී The Big Story ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන තුල රුපියල් බිලියන 13.7ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් එහි හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය පස්වරදා අත්අඩංගුවටගෙන පසුව අපමත මුදා හැරුණා. එවැනි පසුබිමක නීතිපතිවරයාගේ උපදෙස් මත ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අංජලි එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ යළි අත්අඩංගුවට ගනු ලැබීමේ නරතුරුව අද අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ETI තැන්පතුකරුවන් අද අධිකරණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවයකද නිරත වුණා. එහිදී පැමිණිලි වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රිය ජයසුන්දර මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ආයතනවල සිදු වූයේයි පැවසෙන මූල්‍ය ක්‍රමිකතා පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති කුමසමේ වාර්තාව තුළ එම ආයතනවල අධ්‍යක්ෂවරුන් දඬු නීති සංග්‍රහයේ වංචා කිරීම, සපරදී සාවද්‍ය පරිහරණය, සපරදී විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශුද්ධිකරණ යන වැරදි සිදු කර ඇති බව අනාවරණය වී ඇති බවයි. එසේම ETI ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය 2011 වර්ෂයට පෙර සිටම තැන්පතුකරුවන්ගේ මුදල් වලින් මහ බැංකු නියාමනයන්ට හසු නොවන හෙළි නොකළ ගිණුම් පවත්වාගෙන යමින් කළු සල්ලි පීමක් සිදු කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයේ හමුවේ සඳහන් කළා.
මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ එම අවස්ථාවේදී මහ බැංකුව එම ආයතනය විසින් මුදල් තැන්පතු බාර ගැනීම අවහිර කර නොමැත්තේ මන්දයන්යි ඒට පිළිතුරු දුන් රජයේ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය කියා සිටියේ ඒ වන විටත් විශාල තැන්පතු කරන ප්‍රමාණයක් මෙම ආයතනය තුල මුදල් තැන්පත් කර තිබූ බැවින්ද ඔවුන් සියලු දෙනාගේ වගකීම මහ බැංකුවට බාර ගැනීමට නොහැකි බැවින්ද ප්‍රතිව්‍යුහගත සැලැස්මකට අනුව මහ බැංකුව නියාමන යටතේ එම ආයතනය පවත්වාගෙන යන ලෙස මහ බැංකුව උපදෙස් දී ඇති බවයි කෙසේ වෙතත් ඉන් අනතුරුවද තැන්පතු බාර ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව දැමූ සීමා ඉතා සූක්ෂම ලෙස කඩකළ මෙම ආයතනය දෙගින් දිගටම තැන්පතු මුදල් බාර ගනිමින් විශාල වංචාවක් සිදු කර ඇති බව ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය වැඩිදුරටත් පැවසුවා මෙහිදී සියලු පාර්ශ්වවල කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ETI ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක ඉදිරිසිංහ නාලක ඉදිරිසිංහ දීපා ඉදිරිසිංහ සහ අසංජය ඉදිරිසිංහ යන සැකකරුවන් ජනවාරි මාස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා සිංහල සතු සියලු දේපල රාජසන්තක කරගෙන විකිණීමට ලක් කළ සියලු දේපල රාජසන්තක කරගෙන මේ අහිංසක තැන්පත් කරුවන්ට අනිවාර්යෙන් ඔවුන්ගේ 100%ක් මුදල් ලැබිය යුතුයි. මේ දරණ දරසිනන අපිට කින්දලා අපේ සාණේ ලැබලා දුන්නට උඹතුමාලාට බුදුබවත් වෙන්න ඕනේ. මුව දාන මකුණ කකා මතුරු කකා මුල් රතසපෙ මෙට්‍රල් ජම්පර අන්දලා මුව දාන මුව එළියට අරගෙන සෞදි අරාබිය ගල් ගාල මරන්න නෙල්ලයි එක. යාපනයේ විශ්වවිද්‍යාලය තුල ඉදිකර තිබූ ස්මාරකයක් ඉවත් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම සරසවියේ සිසුන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ස්මාරකයේ ඉවත් කිරීමත් සමග ඊ රාත්‍රියේ විශ්වවිද්‍යාලය අසල දැඩි නොසන්සුන්තාවක් හටගත්තා. සිද්ධියට ප්‍රතිචාර දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මෙම විශ්වවිද්‍යාල පාලන අධිකාරියේ තීරණයක් බවයි. යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඒ සිසුන් විසින් මෙම ස්මාරකයේ ඉදිකර තිබෙන්නේ 2018 වසරේදී. එය ඔවුන් හඳුන්වන්නේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම සඳහා ඉදිකළ මුල්්‍යවයි කල් සමරුම ස්මාරකයේ ලෙසයි. විශ්වවිද්‍යාල බලධාරීන් මෙම ස්මාරකය ඉවත් කිරීමට පියවරගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ. ඒ සමග විශ්වවිද්‍යාල සිසුන් ප්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයන් පිරිසක් නොසන්සුන් කාර්ය ලෙස හැසිරිය ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තත්ත්වය පාලනය කිරීමට කෝපාය පොලිසියට අමතරව පොලිස් විශේෂකාර බලකායද කැඳවා තිබුණා. අද පස්වරු වන විටත් විරෝධතාකරුවන් විශ්වවිද්‍යාලය අසල රැඳී සිටමින් විරෝධය පළ කළේ මෙලෙසයි. විරෝධයේ අතරතුර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු කෝපයි පොලිසිය විසින් අතරංගුවට ගැනලා. ඒ අනවසරයෙන් විශ්වවිද්‍යාල භූමියට ඇතුළු වීම සහ කලාකාරීව හැසිරීම යන චෝදනා යටතේ සිසුන් දෙදෙනා අද පස්වරුවේ යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරුණා. ස්මාරකයේ ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගන්නමින් යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු මාරාන්තික උපවාසයක්ද අද පස්වරුවේ ආරම්භ කළා. උපකුලපතිවරයා කියලා තියෙනවා මේක අනවසර ඉදිකිරීමක් කියලා. ඒක අපිට පිළිගන්න බෑ. අපි හොඳ චේතනාවෙන් මේක ඉදිකලේ. උපකුලපතිවරයාගේ ක්‍රියාවට වෙන වෙනුත් ඒ වගේම විනාශ කළ මේ ස්මාරකය නැවත ඉදිකිරීමට අනුමැතිය දෙන්න කියලායි අපි උපවාසය දෙන්නේ. ඒ ස්මාරකය කලින් කලට දිනු කරමින් ආපු බවක් තමයි දැනගන්නට තියෙන්නේ. ඒක තුර සහ දකුණ අතර සමගියට බාධාවක් වෙන්න පුළුවන්. යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජා එතුමා තීරණයක් අරගන්නවා ස්මාරකය අද දවසට පෙට දවසට නොගැලපෙන නිසා ඒ යාපනයේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන්න. ඒකට විරුද්ධව තමයි උද්ඝෝෂණ තියෙන්නේ. උද්ඝෝෂණය පාලනය කරන්න ඔවුන්ව විසුරවන්න තමයි හමුදාව සහ පොලිසිය පාවිච්චි කරලා තියෙන්නේ. ඒකට කිසිම අපේ සම්බන්ධයක් නැහැ. රාජ්‍ය මාතේ දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. අදත් කොවිඩ් ආසාදිතයින් 297 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු වූ රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් වෛරසය වැළඳී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. රාජ්‍ය මාත්‍යවරයා COVID ආසාදිතව හික්කඩුව ප්‍රදේශයේ නිරුදායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබ අතර ඉක්ුත් දින කිහිපයේ ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අංශය කටයුතු කරමින් සිටිනවා. මේ දයසිරි ජයසේකර අමාත්‍යවරයා 1 2 3 4 කියන දිනවල සහ 5 වෙනිදා කියන දිනවල එතුමාගේ මුල් නිවස පඬුවස්නුවර ප්‍රදේශය ආශ්‍රිතව තමයි වාසය කරලා තියෙන්නේ. ඒ වගේම දෙවනිදා දිනේදී එතුමාට සුබ පතන් දාපු විශාල සංඛ්‍යාවක් ඉඳලා තියෙනවා. ඒ වගේම විහාරස්ථාන 7කට ආසන්නතාවක ස්වාමින් වහන්සේලා මේ නිවසට පැමිණලා තියෙනවා. මේයින් ආශ්‍රිතව පළවෙනි පෙළ ආශ්‍රිතව 100කට ආසන්න සංඛ්‍යාවක් මේ විදිහ නිරෝධායනය කරලා තියෙනවා. මෙයට විහාරස්ථාන 7ක්ද ඇතුළත් වෙනවා. වගේම එතුමාගේ ස්ථීර වාසස්ථානයේ කොළඹ හත ප්‍රදේශයේ තමයි නිවස තියෙන්නේ. මේ නිවසේ අපි නිවසේ නිවැසියන් 8 දෙනෙකු නිරෝධායනය කරලා තියෙනවා. ඒ වගේම එතුමන් පසුගිය දිනවල ශ්‍රී ලංකා අන්දස් පක්ෂයේ මූලස්ථානයේ පැවති පිරිත් පින්කමකට සහභාගී වෙලා තියෙනවා. මෙහි පළමු පෙළ ආසිතව විදිහට අපි 10 දෙනෙක් නිරෝධායනය කරලා තියෙනවා. ඒ වගේම අපිට අද දිනේදී වාර්තා වුණා එතුමන්ගේ පෞද්ගලික ලේකම්වරයාත් COVID-19 ආසාදිතව බවට වාර්තා වෙලා. ඒ වගේම මේ ලේකම්වරයා සමග දයාසිරි ජයසේකර ගරු ඇමතිතුමාගේ ආසිතින් සොයා ගැනීම සඳහා කටයුතු කරපු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුත් මේ වෙද්දි නිරෝධායනයට ලක් කරලා තියෙනවා. ඉදිරියේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඉන්නවා. මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ ඊයේ සිදු කළ ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනාගෙන තැයි රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය අසේල් දිසානායක මහතා සඳහන් කළා. බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකු සහ අංක 7 සහ 9 වාට්ටුවලට ඇතුළත් කළ රෝගීන් 5 දෙනෙකු ඒ අතරට අයත්. බණ්ඩාරගම කොළමැදිරිය වසම බහර ග්‍රාම නිලධාරණයට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අටුලගම ප්‍රදේශයේ ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණ 200ක් ඊයේ සිදු කළ අවස්ථාවේ මෙම ග්‍රාම නිලධාරණිය ආසාදිත බව හඳුනාගෙනුනා. ඇය බණ්ඩාරගම ප්‍රදේශ ලේකම්වරිය සමග එකම රථයේ ගමන් කර තිබීම හේතුවෙන් ප්‍රදේශ ලේකම්වරිය අතුරු පිරිසක්ද නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ගම්පහ මෝරුපොළ ප්‍රදේශයේ ලේදන් දීමේ කඳවුරකට සහභාගී වූ 3 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි හඳුනාගත් බව ඉන්දිකොල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා. පසුගිය ජනවාරි 3 වෙනිදා පැවති එම ලේදන් දීමේ වැඩසටහන සංවිධානය කළ ප්‍රදේශයේ තරුණ කැල සවස සාදයක්ද පවත්වා තිබෙනවා. මේ හේතුවෙන් එම සාදයට එක් වූ තරුණයන් 19 දෙනෙකු ඇතුළු ඔවුන්ගේ ආශ්‍රිතයන් 108 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගැත්මා. වෛද්‍ය නිලධාරීතුමා විසින් ලේ බැංකුවට දන්වලා තියෙනවා දන් දුන්න පුද්ගලයන් පොසිටිව් වුණයි කියලා. ඒවා ඒ ආයතන වලින් බැහැර කිරීමට ලක් කරනවා. වවුනියම නගරයෙන් කොවිඩ් ආසාදිතයන් 55 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග වවුනියව ජුම්මා මුස්ලිම් පල්ලිය සහ වවුනියව පසාර වේදිය ධර්මලිංගම් මාවත සහ මාකට් පෙදෙස తాවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් බහුතරයක් මෙම ප්‍රදේශවල පිහිටි වෙළඳසැල්වල සේවය කළ අයයි. ආසාදිතයන් වවුනියව පට්ටානිච්චූර්, නෙළුකුළම, නෙඩුන්කේණි, තිරුණාවට්කුළම සහ වෙල්ලුකුළම යන ප්‍රදේශ රසක සංචරණය කර තිබීම හේතුවෙන් ආශ්‍රිතයන් සුවගිනීම අසීරු වී තිබෙනවා. දැනට හුදකලා කර ඇති මඩකලපුව කාත්තන්කුඩිය ප්‍රදේශයේ අනවශ්‍ය ලෙස මාර්ගවල සැරිසරමින් සිටි 202 දෙනෙකු ශනික ප්‍රතිදේහජනක පරීක්ෂණයට යොමු කර තිබුව අතර ඉන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. එතරින් 5 දෙනෙකුම එකම පවුලේ සමාජිකයින්. බලංගොඩ නගර සභාවල ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලි 5ක් తాවකාලිකව වසා දැමීමට පියවර ගන්නවා. එම ප්‍රදේශයේ කුඩා දරුවෙකුට සහ කාන්තාවකට වෛරසය ආසාදනය වී තිබුව අතර ඔවුන්ට වෛරසය වැළඳුණු ආකාරයෙන් නිශ්චිතව තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. මඩකලපුව ඔට්ටමාවාඩි ප්‍රදේශයේ පසුගිය දා සිදු කළ PCR පරීක්ෂණ 57ක් අතරින් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. අහමු PCR පරීක්ෂණ මගින් ආසාදිතයන් 26 දෙනෙකු වාර්තා වූ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වැත්තෑව ග්‍රාම නිලධාරී වසම් දෙකත් පූජා පිටිය පොලිස් වසමේ කොස්කොඩ ප්‍රදේශයේ තොරගත් ප්‍රදේශ කිහිපයකත් අද දහවල් සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළා. තවත් මරණ තුනක් ග්‍රෑන්ඩ් පාස්, හොරණ සහ රත්නපුර ප්‍රදේශවලින් වාර්තා වීමත් සමග කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගියා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 47000ක් වා තිබෙන අතර සුවේරබු සංඛ්‍යාව 40838ක්. අමරිකාව තුල නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ රට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙවන් ප්‍රභේද පැතිර යාම හේතුවෙන් කොවිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණවල නිරවද්‍යතාව සම්බන්ධ ගැටලුද මතු වී ඇති බවයි. අමරිකාව තුල නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් පැතිර යාමේ දැඩි අවධානමක් හඳුනාගෙන ඇතැයි අමරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනයේ අනතුරු අංගමනවා.
ඔවුන් සිය නිගමන ඉදිරිපත් කරත්තේ නව කොවිඩ් කාරක ප්‍රභේද වැළඳුරු පිරිස් පැරණි කොවිඩ් පරීක්ෂා ක්‍රමවේදය යටතේ හඳුනා ගැනීමේදී සිදුවන දෝෂ සලකා බලමින් කොවිඩ් පරීක්ෂා ක්‍රමවේදය යටතේ අදාළ තැනැත්තාට වෛරස් ආසාදනය වී නැමැති බවට ප්‍රතිඵලයක් ලැබුණත් ඔවුන් සත්‍ය කොවිඩ් ආසාදිතයන් බවට පසුව නිරීක්ෂණය වී ඇතැයි එම ආයතනයේ පෙන්වා දෙනවා මෙම තත්ත්වයේ හැමුවේ දැනට සිදුවන කොවිඩ් පරීක්ෂා ක්‍රමවේදවල නිර්වද්‍යතාවය පහළ යෑමේ අවධානමක් මතුව තිබෙනවා දැනටමත් මෙවැනි සිදුවීම් කිහිපයක්ම ඇමරිකාවෙන් වාර්තා වී තිබීමද විශේෂත්වයක් තවමත් ලොව වැඩිම දෛනික ආසාදිතයන් සහ මරණ ඇමරිකාවෙන් වාර්තා වෙනවා ඊයේ පමණක් එරට සිදු වූ කොවිඩ් මරණ ගණන 3914ක් මේ අතර වෛරසයේ නව ප්‍රභේද රසක් හඳුනා ගැනීමෙන් පවතින පසුබිමක කොවිඩ් පාලන එන්නතේ ඵලදායීතාව සම්බන්ධයෙන් ගැටලු රසක් මතුව තිබෙනවා ඊට පිළිතුරු සපයමින් ෆයිසර් බයොන්ටෙක් එන්නත් නිෂ්පාදකීන් සහතික කරන්නේ ඉන් එන්නතේ ක්‍රියාකාරීත්වයට කිසිදු බාධාවක් එල්ල නොවන බවයි එමෙන්ම චීනයේ නිෂ්පාදිත දේශීය කොවිඩ් එන්නත කෝටි 140ක් වූ සමස්ත ජනගහණයටම නොමිලේ ලබා දෙන බව රජය නිවේදනය කර තිබෙනවා කොවිඩ් සීමා නොතකමින් පිලිපීනයේ මැනිලා නුවර පැවතුණු ආගමික උත්සවයකට ජනතාව දහස් ගණනින් එක්ව සිටියා කාර්යද දක්නට ලැබුණා ලෝපර හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 8 කෝටි 94 ලක්ෂයකට අධිකයි මේ සමගින් ගෝලීය කොවිඩ් මරණ ගණන 19 ලක්ෂ 23 දහසක්ම වාගොස් තිබෙනවා राज्य अमात्य विदुर विक्रमनायक महता ये पस्वर्वे हबरन हिरिवडुन्न बोधिराजाराम विहारस्थाने वेत पेमिनी अवस्थावे नुसंसुन तत्व्याक कैतियुना ए सिदुहात बोसतानन वहां से बुद्धत्वेट पत्वेत्ते इमस्थाने बवट अधास्तरन पिरिसात एही पेमिन सिटी मलिसा प्रदेश वासीन ओंट विरोधे पलकिरीमत समगाई ජාතික උරුම ප්‍රාසංග කලා සහ ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ පස්වරුවේ හබරණ හිරිවඩුන්න බෝධිරාජාරාමයේ වෙත පැමිණියා. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව ඇත්තේ මෙම ස්ථානයේ බවට පසුගිය කාලේ පුරා විවිධ පාර්ශ්ව විවිධ මත සමාජගත කර තිබුණා. කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් පවසන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පදනම් වෙමින් එවන්නක් තවමත් තහවුරු කර නොමැති බවයි. राज्य මාත්‍යවරයා පුරාවිද්‍යා නිලධාරින්ටද පැමිණෙන ලෙස දනුම් දී විහාරස්ථානයට පැමිණියේ මෙවැනි වාතාවරණයක් තුරයි. බෝසතුන් මෙම ස්ථානයේ බුද්ධත්වයට පත් වූ බවට අදහස් කරන පිරිසක්ද රාජ්‍ය මාත්‍යවරයා සමග විහාරස්ථානයට පැමිණ සිටියා. 2008 වෙනකම් මේ තියෙන්නේ. නෑ, මෙතන යාලා නෑනේ. එදී ඔයා හිටින්නේ නෑනේ බුදුගම රජුගේ කාලේ. හිටියද? එහෙනම් අපි හොයන්නේ. ඔය ඔය බලන්න උත්තර මට දෙන්න එපා. ඕවා දෙන්න වෙන අයට. මට දෙන්න දෙන්න එපා ඔය වගේ උත්තර. මම අධ්‍යක්ෂ ජනරාල්ට කිව්වා උත්තර දෙන්න පුළුවන් එකෙක් වෙවන්න කියලා මට. හරියට. නිකන් මේ වෘතල් කතා කියන නෙමෙයි. කොයි හරි අඩුපාඩුවක් තියෙනවා නම් තමුන් ඒ තමු ඔක්කොම ලවක කියන්න ඕනේ. බෞද්ධයන් බෞද්ධයන් අතර ගස්තනයක් ඇති වෙනවා. බුදුහාරු බුදුනේ නැහැ කියන මෙතන කණ්ඩායම එක පැත්තකින් ඉන්නවා. බුදුහාරු බුදුනා කියන කණ්ඩායම කොළඹින් අරහෙම්ෙන් ඇවිල්ලා වන්දනාමාන කරන් දෙනවා. ඊට පස්සේ පුරාවිද්‍යාවක හිටන් ඉඳන් අපිට අපි වැඩ පටන් ගන්නවා. ගමේ ගමේ මිනිස්සු 100ට 100ක් මේ මතය පිළිගන්නේ නැහැ. කොයි මතය තමයි? ඒ කියන්නේ බුදුහාරුගේ බුදුනා පිළිගන්නේ නැහැ. මෙතන මේ මතවාදය ඒගොල්ලෝ ගෙනියන්නේ. ඒගොල්ලෝ අපිට අදාළ නැහැ. අපිට තියෙන පුරාවිද්‍යාත්මක සාධකයන් මත කර ගන්න විතරයි. රාජ්‍ය මාත්‍යවරයා සමග පැමිණි සිදුවත් බෝසතුන් මෙම ස්ථානයේ බුද්ධත්වයට පත් වූ බවට මතදරන පිරිසෙන් අයකු විහාරස්ථානෙන් පිටවන අවස්ථාවේ ප්‍රදේශවාසීන්ට ලොතරේ පත් බෙදා දීමට උත්සාහ දැරීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් එහි ඇති වුණා. මෙතන තියෙන පුතේ ලොතරේ 5. ඔයගොල්ලෝ ගමයට දෙන්න කෙනාය ගන්න. එකක්වත් දෙපා අපි ගන්න. එකක්වත් දෙපා ඔබතුමා රයි. එකපාරයි යන්න. කරුණාකර යන්න මහත්තයා. යන්න. යන්න. සංවිධානයට එන්න. නෑ. ඔයාලා යන්නද? යන්න. යන්නද? අපිට මේ ඇදිලා තියෙන ටිකට් හොඳරම ඇති. කපනවා. යන්න කියලා කියන්නේ අපි. අදද? කහලේල වන්නේ ගෑලු. මොකද කරන්නේ? නැගපිය. අනති මුන් අඳුවානේ. ආයෙනම් එන්නපත් සැක්ක අහලා දැන්. මේක ආරමුණ බුදුහාමුදුරන්ගේ ඉතිහාසය විකෘති කිරීම. පැහැදිලිවම අපේ රටේ ඉතිහාසය විකෘති කිරීම තුලින් ඒ NGO සංවිධානවල උත්සාහය සාර්ථක වෙනවා. මෙතන ඉන්නේ පැහැදිලිවම වෙන රටවල මුදල් වලින් යෙදෙන කණ්ඩායම. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දීමේ චෝදනාවට එරෙහිව ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඇමරිකානු ලොස් ඇන්ජලිස් ෆෙඩරල් අධිකරණයෙන් අදි චෝදනා ගොනු කර තිබෙනවා. අමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ සැකකරුවන් තිදෙනා ISIS සංවිධානයට සම්බන්ධ වී ඇති බවයි. 2019 වර්ෂයේ අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අමරිකානු ජාතිකයන් 5 දෙනෙකු අතර පුද්ගලයන් 268 දෙනෙකු මියගිය අතර ISIS සංවිධානය විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එයනුව මෙම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දී මේ චෝදනාවට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට එරෙහිව ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ෆෙඩරල් අධිකරණයේ හමුවේ අධිචෝදනා ගුරු කර ඇති බව එම නිවේදනයේ සඳහන්. මෙලෙස අධිචෝදනා යොමු කර ඇත්තේ මේවන විට අතරංගුවේ පසුවන මොහමඩ් නෞෆර්, මොහමඩ් අන්වර්, මොහමඩ් රිස්කන් සහ අහමඩ් මිල්හාන්, හයිදු මොහමඩ් යන තිදෙනාට එරෙහිවයි. මොහමඩ් නෞෆර් නැවැත්තා සහරන් හෂීම් ප්‍රමුඛව පිහිටුවාගත් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ න්‍යාය ආචාර්යවරයා ලෙසයි සැලකෙන්නේ. එම සංවිධානයේ ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ඒට සමාජිකින් බදවා ගැනීම සහ ඔවුන්ට පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. මොහමඩ් අන්වර්, මොහමඩ් රිස්කන් චෝදනාවට ලක්ව ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන්. ඔහු මෙම ත්‍රස්ත කණ්ඩායමේ නායකයා වූ සහරන් හෂීම්ගේ සමීපතුමයා ලෙස කටයුතු කර ඇති බවද හඳුනාගෙන තිබෙනවා. මේ අතර ආයුධ පැහැර ගැනීමේ අරමුණින් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම, රජයේ ඔත්තුකරුවෙකුට වෙඩි තැබීම සහ පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් දෙවෙනිවන අහමඩ් මිල්හාන්, හයිදු මොහමඩ් චෝදනාවට ලක්ව සිටිනවා. පාස්කු ප්‍රහාරය සිදු කළ අවස්ථාව වන විට ඔහු මෙරටින් පලා ගොස් සිටියද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කිරීමෙන් අනතුරුව 2019 ජූනි 14 වනදා සෞදි අරාබියේ සංගම සිටියේදී ඔහු අතරංගුවටගෙන මෙරටට ගෙන්වා තිබෙනවා. ඒ අනුව මෙම පුද්ගලයන් තිදෙනාම ත්‍රස්තවාදී වැළැක්වීම පරිත්‍යාගයේ රඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පහරේ මේවන විට පසු වෙනවා. මේ අතර අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමරිකාවේ සහාය මෙරටට ලබා දෙන බවත් ප්‍රහාරයේ නගදීරපත් වූ පුද්ගලයන්ට යුක්ති ඉටු කිරීම සඳහා රජයේ ගෙනෙන වැඩපිළිවෙල අගය කොට සලකන බවත් ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය මේ පිළිබඳව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දඩමුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගතව සිටි බන්ධනාගාර 24 ක රැඳවුවන් 92 දෙනෙකුට නිදහස ලබා දීමට අද පියවර ගැනුණා. ඒ ජනාධිපති විශේෂ සමාව යටතේ. දැන් තවත් පුවත් කිහිපයක්. අලුත්ගම ගාලුපාර මොරගල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගයේ දිගේ පෙරළියන ආකාරය, ඊට පිටුපසින් ගමන් කරමින් තිබූ රථයක රියදුරුගේ ජංගම දුරකථනයේ මෙලෙස සටහන්ව තිබුණා. ඉදිකිරීම සිදු කිරීම අධිකරණ නියෝගයකින් අතහිටුවා ඇති මේගමුව පිටිපන ප්‍රදේශයේ කඩුලන පරිසරයේ යබද ක්‍රීඩාංගණයේ පස්සෙවත් කිරීමට බව පවසමින් අද එහි කැණීම් කටයුතු සිදු කිරීමේ සිද්ධියකට විරෝධය පළ කිරීමට යාමේදී තමන්ට පොලිසිය පහර දුන් බවට ප්‍රදේශවාසී කාන්තාවන් පිරිසක් චෝදනා කරනවා. මේ පාරත් ඇදිලා තියෙන තැලුමක් තියෙන ඔළුව කැරකිල්ල වැටෙනත් එක්ක මම මෙතන දැන් පොලිසියෙන් ගැව්වේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.